ඉතින් ඔගලගේ නෝට්ස් එහෙමත් නැත්නම් ඔගලගේ අනිත් ස්ටඩි මැටීරියල්ස් දාගන්න ඔගලන්ට ඕන කරන්නේ මේ වගේ බයින්ඩ් එකක්. ඇත්තටම කියනවනම් මේ බයින්ඩ් එක මම තෝරගන්න හේතුව තමයි මේක ඔගලන්ට පේනවා. ඔගල සමහරක් කලාට සර්ටිෆිකට්ස් දාන්න පාවිච්චි කරන්නේ මේ වගේ බයින්ඩර්ස්. ඉතින් මේකේ තියෙන වාසිය තමයි ඔයාගේ නෝට්ස් ඔයා මේ කවර්ස් ඇතුළට දැම්මට පස්සේ ඒවා සමහරක් කලාට පොඩි වෙන්නේ නැහැ. ඒ වගේම තමයි වතුර වගේ දේවල් නිසා ඩැමේජ් වෙන්නේ නැහැ. ඔගලගේ නෝට්ස් ගොඩක් පරිස්සම් විදිහට තියාගන්න පුළුවන්. ඉතින් මේක අපිට ගොඩක් වාසිය අපිට මුළු අවුරුද්දේම නෝට්ස් එක තැනක අපිට ගොඩක් පරිස්සමෙන් තියාගන්න පුළුවන්. ඉතින් ඔයා කැමති විදිහට මේ බයින්ඩ් එකේ ඉස්සරහ ඔයාට ඩිසයින් එක හදාගන්න පුළුවන්. ඕනනම් ඔයාගේ නම පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ සබ්ජෙක්ට් එකේ නම මේ විදිහට මොකක් හරි ඩිසයින් එකක් පාවිච්චි කරලා ඔයගලන්ට හදාගන්න පුළුවන්. ඉතින් බයින්ඩ් එක ඇරියකම මම ඉස්සල්ලාම කරන්නේ මේ වගේ ඩෑෂ්බෝඩ් එකක් හදාගන්නවා. මොකද ඔයා මේක සමහරක් වෙලාවට ඉස්කෝලේ අරගෙන යද්දී ඔයාට මොන හරි මේ සබ්ජෙක්ට් එකේ මොන හරි ඇසයින්මන්ට් වගේක් තියෙනවා නම්, එහෙමත් නැත්නම් හෝම්වර්ක් වගේක් තියෙනවා නම්, එහෙමත් නැත්නම් වෙන මොන හරි ස්පෙෂල් නෝට්ස් වගේක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ ස්ටිකේ නෝට්ස් පාවිච්චි කරලා මේ ඩෑෂ්බෝඩ් එකේ ඒවා ලියන්න. ඉතින් මේක ගොඩක් ලස්සනට හදාගන්න ඕන නිසා අපිට දැකගවම ආස හිතෙන විදිහට හදාගන්න ඕන නිසා මම මේ වගේ ලෙටර් ස්ටිකර්ස් පාවිච්චි කළා. මෙහෙම ඩෑෂ්බෝඩ් කියලා ස්ටිකර්ස් වලින් අලව ගන්නවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාගේ ස්ටිකේ නෝට්ස් අරගෙන ඔයා කැමති විදිහට ඔයාගේ ඩෑෂ්බෝඩ් එක ඩිසයින් කරගන්න එක. ඉතින් සමහරක් වෙලාවට අපි හිතමු ඔයාට මොකක් හරි හෝම්වර්ක් එකක් දුන්නා නම් ඔයාට තියෙන්නේ මේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන ස්ටිකේ නෝට්ස් වල ඒ හෝම්වර්ක් මොනවද කියලා ලියන්න. ඉතින් ඒ හෝම්වර්ක් කළා ඉවරනාට පස්සේ ඔයාට පුළුවන් ඒ ස්ටිකේ නෝට් එක ගලවලා අයින් කරන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාගේ සබ්ජෙක්ට් එකේ තියෙන පාස් පේපර්ස්, එතකොට assignments, එතකොට tutorials මේ වගේ දේවල් බෙදාගෙන මේ බයින්ඩ් එකේ ඇතුළට දාගන්න. ඉතින් ඒකත් ඔයගලන්ට ලේසි කරන්න. දැක්කවම ඔයාගේ tutorials, assignments තියෙන කොහෙද කියලා හොයාගන්න ඔයගලන්ට පුළුවන් මේ වගේ cover එකක් ඔයාගේ බයින්ඩ් එකේ ඇතුළට දාගන්න. ඉතින් මම මේ විදිහට මගේ lecture slides වලට, එතකොට මගේ tutorials වලට, මගේ assignments වලට මම මේ වගේ covers හදාගෙන මෙහෙම මගේ covers ඇතුළට දාගන්නවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ අපේ ස්ටඩි මැටීරියල්ස් මේ වගේ ඇතුළට දාගන්න. ඉතින් ඔයගලන්ට දැක්කම තේරෙනවා මේක පෙරලගෙන යද්දී ඔයාලට තේරෙනවා මෙහෙම අපි හොඳට ඕගනයිස් කරලා තියාගත්තාම අපිට කොච්චර ලේසිද කියලා. ඒ වගේම තමයි අපිට හදිස්සියක් වෙලාවට එකපාරට නෝට්ස් හොයන්න ගියාම අපි දන්නවා මේ දේ තියෙන්නේ මෙතන, මේ දේ තියෙන්නේ මෙතන කියලා. ඉතින් ඇත්තටම කියනවනම් මේක ගොඩක් ලේසි ක්‍රමයක්. ඔයත් මේක ට්‍රයි කරලා බලන්න. ඇත්තටම කියනවනම් ඔයාගේ නෝට්ස් උත් ගොඩක් පරිසම් කරලා තියාගන්න පුළුවන්. අනිවාර්යම මේ ක්‍රමය අවුරුද්ද මුළුම ට්‍රයි කරන්න අමතක කරන්න එපා. එහෙම කළොත් ඔයාගේ දේවල් ගොඩක් ඕගනයිස් කරලා ගොඩක් ලේසියෙන් වැඩ කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ කාලෙත් ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. Thank you.
from the same branch and leaf.